ඉතින් මෙන්න මේ විදිහට මම අර මේගොල්ලන්ට දීපු ෆොටෝ එක ඔයාලට zoom කරලා පෙන්වන්නම්. ඔයාලට වෙන කොච්චර බොදයිද කියලා ෆොටෝ එක. ඉතින් මේ විදිහට මම මේක අයින් කරලා මෙන්න මේ පැත්තේ තියෙන ඒගොල්ලෝ මට දැන් edit කරලා දීපු ෆොටෝ එක මම ඒකත් ඔයගොල්ලන්ට zoom කරලා පෙන්වන්නම්. ඔයාලට පේනවා මේක කොච්චර clear ද කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ දින ෆොටෝ එකක් මෙන්න මේ විදිහට clear කරගන්න. ඉතින් ඔයාලට පේනවා කොච්චර clear වෙනවද කියලා. කටිය මයින් අහන දෙයක් තමයි අපි ගාව පරණ ෆොටෝස් තියෙනවා මේවා ක්ලියර් කරගන්න විදියක් නැත්නම් නැත්නම් මේව එඩිට් කරගන්න විදියක් නැති කියලා ඒ කියන්නේ උදාහරණ විදියට වහිතන්නක මං ගාව තියෙනවා මෙන්න මේ වගේ ෆොටෝ එකක් වහිතන්න දැන් මේ ෆොටෝ එකේ හැටි කිසිම ක්ලියර් එකක් නැහැ පැහැදිලි නෑ පරණ පාටයි ඉතින් ඉස්සර සමන් 2002 3 දිවයි ගත්ත ෆොටෝ එකක් නම් ඉතින් ක්ලියර් නෑ ඉස්සර කැමරා හොඳ නෑ මෙගාපික්සල් 2-3 කැමරා තියෙන්නේ ඉතින් මෙන්න මේවෙන් ගත්ත ෆොටෝ කොහොමද අපි ක්ලියර් කරගන්නේ කියලා ගොඩක් කට්ටිය අහලා තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ දින ෆොටෝ එකක් මෙන්න මේ විදියට ක්ලියර් කරගන්න ඉතින් ඔයාලට කොච්චර ක්ලියර් වෙනවද කියලා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකකින් බලමු මෙහෙම කොහොමද ක්ලියර් කරගන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අනිවාර්යයෙන් මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගොඩක් ගේනවා. මේ පුළුවන් පැන්ඩ ටෙක් ඉස් වලින් බාන්න මිලදී ගන්න. ඉතින් ගොඩක් කට්ටිය ගෙදර වෙලා ඉන්නේ. ඉතින් මේක තමන්ට අවශ්‍ය වෙන බඩු ප්‍රොඩක්ට් මිලදී ගන්න විදිය නැහැ. ඉතින් වාඩි පුළුවන් පැන්ඩ ටෙක් ඉස් ඇප් එක ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඒකේ තියෙන ගොඩක් ටෙක් ගැජට් තියෙනවා. කැමරා මේ දවස් ඕන වෙන ඒවා තියෙනවා. එතකොට යාපෝ තියෙනකොට මේ වගේ ඒවා තියෙනවා. ඉතින් මේ වගේ ඕනම බාණ්ඩයක් මිලදී ගන්න පුළුවන්. මට පැන්ඩ ටෙක් ඉස් එකට ගිහිල්ලා බාන්න පුළුවන් මොනාද තියෙන බාණ්ඩ කියලා. ඉතින් මේ වගේම පැන්ඩ ටෙක් ඉස් ටෝ YouTube channel එකක් තියෙනවා. ඉතින් මේක බලන්න පුළුවන් අපි ගාව තියෙන ප්‍රොඩක්ට් වල රිවියු දාන්න. ඒ කියන්නේ වෙබ් කැමරාවක් නම් මේ වෙබ් කැමරාව කොහොමද ඒ කම්පියුටර් ක්‍රෙඩිට් කරගන්නේ මේක හොඳයිද මේක අන්බොක්ස් කරාම මේක බොක්ස් එකත් එක්ක වට මොනවද හම්බෙන්නේ මේ වගේ හැම වීඩියෝ එකක් පැන්ඩා ටෙක් ස්ටෝ කියන YouTube channel එකේ යනවා. ඒක වඩ පුළුවන් ඒක ගිහිල්ලා මේ වීඩියෝ එක බලලා දින දී ගන්න. ඒ වගේම පැන්ඩා ටෙක් ස්ටෝ Facebook page එකේ ගොත්තු මිල ගණන් කොහොමද මේව ගන්න කොහොමද මේවට කස්ටමර් ලා දාලා තියෙන ෆීඩ්බැක් මොනවද මේ හැමදේම වඩ බලන්න පුළුවන්. ඊට පස්සේ පැන්ඩා ටෙක් ස්ටෝ කියන ඇප්ලිකේෂන් එක ගන්න ඔයාලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඕඩර් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකේ තියෙන ප්‍රොඩක්ට් මොනවද කියලා බලන්න පුළුවන් මිල ගණන් බලන්න පුළුවන් මේ වගේ තියෙන ස්පෙસિෆිකේෂන් බලන්න පුළුවන්. ඉතින් මේවා මිල දී ගන්නත් පුළුවන්. ඉතින් ඒවට පැන්ඩා ටෙක් ස්ටෝ එකෙන් මේක මිල දී ගන්නවා නම් ගොඩක් ගණන් අඩු වෙනවා. ඔයාලට තියෙන කෝඩ් එකක් පැන්ඩා කියලා කැපිටල් අකුරෙන් පැන්ඩා කියන කෝඩ් එක එතනට ගැහුවට පස්සේ ඔයාලට ගොඩක් ගණන් අඩු වෙනවා. ඉතින් මේ පැන්ඩා ටෙක් ස්ටෝ එකෙන් මිල දී ගන්න විදිය කොහොමද කියලා ගොඩක් කට් කියලා තියෙනවා. ඉතින් මට පුළුවන් පැන්ඩා ටෙක් ස්ටෝ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක ගන්න. ඒතකොට ඒක දිනන පැන්ඩා ටෙක් ස්ටෝ එකෙන් රෙජිස්ටර් වෙන්නේ කොහොමද? ෆ්‍රී කෝඩ් එක දාලා කොහොමද මිල දී ගන්න කියලා. නැත්නම් මට පුළුවන් පැන්ඩා ටෙක් ස්ටෝ app එක Play Store එකෙන් download කරගෙන යටටම ගියාට පස්සේ මේ වීඩියෝ එක දාලා දිනන. මේ වීඩියෝ වල රෙජිස්ටර් වෙලා පැන්ඩා කියන කෝඩ් එක ගහලා මිල දී ගන්න පුළුවන්. ඉතින් ඊළඟම ඔයගොල්ලන්ට වොරන්ටි එකක් හම්බෙනවා. ඒක තමයි දින 3කින් ගෙදරටම ගහලා දෙනවා. ඒ තමයි ගෙදරට ආවට පස්සේ සල්ලි දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් බාණ්ඩ තියෙනවා. ගිහිල්ලා බලන්න. පැන්ඩා ටෙක් ස්ටෝ app එක Play Store එකෙන් download කරගන්න. ඉතින් ඔයාලා ගොඩක් කරදර නැහැ. මේ app වලින් order කරන්න. ඔයාලට පුළුවන් අපේ WhatsApp number එකක් තියෙනවා. මේ WhatsApp number එකට message එකක් දාලා order කරන්න පුළුවන් අපේ බාණ්ඩ. ඒ වගේම ගිහිල්ලා app එක download කරලා බලන්න හොඳද නැද්ද කියලා අනිවාර්යම rating එකක් දෙන්න තමයි කරන්න එපා. එහෙනම් අපි යමු video එකට. මේවා බලන්න කැමති නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා එහා පැත්තේ bell icon එක ඔබලා තියාගත්තොත් එහෙනම් මම ඉස්සරහට තමයි හැම video එකක්ම ඔයාලගේ phone එකට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිවාර්යයෙන් මේ video එක අනිවාර්යයෙන්ම like එකක් දාන්න ඔයාලගේ අදහස් යටි comment එකක් දාන්න මතක් කරන්න එපා. මම හැම comment එකකම reply එකක් දාන්න. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලගේ යාළුවන්ට බලන්න මේ video එක share කරන්න තමයි කරන්න එපා. එහෙනම් අපි යමු video එකට. අපි මුලින්ම කරන්න ඕන ඔයාගේ phone එකේ තියෙන Play Store app එක ඔයාගේ phone එකට app download කරන app එක ඉතින් මම මගේ phone එකේ Play Store app එක open කරගන්නවා. ඔයා මෙතන ඔයාගේ Play Store එකේ search කරන්න ඕන Remini කියලා. ඉතින් මේ app එක ලේසියෙන් හොයා ගන්න පුළුවන් Remini කියලා search කරාට පස්සේ. ඉතින් මේකේ link එකක් මම ඕනුනොත් ඔයාලට description එකේ දාලා තියන්නම්. ඉතින් මේ app එක වඩ වෙනවා මිලියන 50ක් download කරලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට මම install කරගන්නවා. මෙතනින් මේ විදිහට මම install දෙනවා. ඉතින් ඔයාලා පේනවා මේ app එක මගේ phone එකට install වෙනවා. හරි ඔයාලට පේනවා මගේ phone එකට දැන් මම මේ app එක install කරගත්තා. ඉතින් මේ ඉදිරියම මේක ඕපන් කරගන්න. ඉතින් ඔත් මේ ඉදිරිය ඕපන් කරගන්න. ඕපන් කරගත්තාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වැටෙනවා. මෙන්න මෙතනින් ඔයාලට පේනවා get started කියලා එකක් තියෙනවා. මෙන්න මේකව මේ ඉදිරිය එකපාරට ටච් කරන්න. මේම ටච් කරලා පස්සේ මේගොල්ලෝ අපිට දෙනවා එක එකව මේ වගේ ඔයාලට ක්ලියර් කරගන්න පුළුවන් කියලා. ඒ වගේම මෙතනින් ඔයා next යන්න, මෙතනින් උණු next යන්න, මෙතනින් උණු next යන්න, මෙතනින් ඔයා sign in කියන බටන් එක අනිවාර්යයෙන්ම ඔබන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට දැක්කහම ඉපාවේ මේක register වෙන්න ඕනේ. හින්දා මෙතනින් ඔයා මුකුත් කරන්න එපා. මෙතන තියෙන Google කියන එක මේ විදිහට එකපාරක් ටච් කරන්න. මෙහෙම ටච් කරලා පස්සේ ඔයාගේ phone එකේ account එකක් තියෙනවා නේද? account එක පෙන්නයි. එතකොට ඔයා මෙතනින් එක account එකක් මෙතනින් ටච් කරන්න විතරයි තියෙන්නේ. මේගොල්ලෝ නිකම්ම account එකක් ඔයාට හදලා දෙනවා. ඊට පස්සේ ඔයාට පේනවා ඔයාගේ name එක දිනවා. name එක ඔන්න වෙනස් කරගන්න පුළුවන්. මම මෙතනින් නිකම්ම ඉස්සරහට යනවා. මෙච්චරයි ඔයාට කරන්න තියෙන්නේ. දැන් ඒගොල්ලෝ අපිට app එක හදලා දීලා තියෙන්නේ. දැන් ඔයාට මෙතනින් පුළුවන් ඔයාගේ video එකක් තියෙනවා නම් quality කරගන්න. video quality කරන්න නම් ඔයාට පොඩ්ඩක් සල්ලි ගෙවන්න ඕන රුපියල් 100ක් විතර. ඉතින් මම කියන්නේ අද free කරගන්න
විදිහ. ඉතින් ඔයාලට මෙතන වැඩලා තියෙනවා පහක්. මේගොලු දවසට ඔයාලට ෆොටෝ පහක් ෆ්‍රී ක්ලියර් කරගන්න පුළුවන් විදිහට මේගොලු දීලා තියෙනවා. නැත්නම් ඔයාලට ෆොටෝ 10 15 20 වුණත් ක්ලියර් කරන්න පුළුවන් සල්ලි දීලා. ඉතින් මෙතනින් මම මෙතනින් ඔයාලට කියලා දෙන්නම් ෆොටෝ එකක් ක්ලියර් කරගන්න විදිහ. මේකේ තව ගොඩාක් වැඩ කැලි තියෙනවා. ඒව මම කියන්නේ නැහැ. මම අර මේවා ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න පුළුවන් මේ වගේ මොනවාද වෙන්නේ කියලා එක එක වීඩියෝ හදන්න පුළුවන් අපිට. ඉතින් ඒවා ඔයගොල්ලන්ට මම කියන්නේ නැහැ. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. මම අද කියලා දෙන්නේ කොහොමද බොද වෙච්ච, ක්ලියර් වෙච්ච නැති ඔයගොල්ලන්ගේ දෙමාපියන් හැරි ෆොටෝස් තියෙනවා නම් ඒවා ක්ලියර් කරගන්න කියලා. ඉතින් ආ මෙතනින් මේ එන්චාන්ස් කියන එක මේ විදිහට පාරක් ටච් කරන්න. මෙහෙම ටච් කරලා පස්සෙ ආයෙන් අහන ඔයා යූස් කරන්න මොන ෆොටෝ එකද කියලා. මෙතනින් ඔයා යූස් ඉට් දෙන්න. මෙහෙම උනාට පස්සෙ ඔයාගෙන් ඇලෝ පර්මිෂන් එකක් ඉල්ලයි. මෙතනින් ඔයා අනිවාර්යයෙන්ම ඇලෝ කියන එක දෙන්න. මේ මැලෝ කියන එක දුන්නට පස්සේ ඔයාලට පේනවා මෙතනින් මගේ ගැලරි එක ලෝඩ් වුණා. මෙතනින් ඔයා අහන ඒගොල්ලෝ අහනවා මෙතනින් ඔයා ක්ලියර් කරන්නේ මොන ෆොටෝ එකද කියලා. ඉතින් මට මෙතනින් ඕනේ මෙන්න මේ ෆොටෝ එක ක්ලියර් කරගන්න. ඉතින් ඔයාලට පේනවා මේක ගොඩක් බොදයි. ඉතින් ඔයාලට පේනවා zoom කළාම මම පෙන්වන්නම් කොච්චර බොදයිද කියලා පේනවා ඇති ඔයාලට. ඉතින් මේක මම මෙතනින් යූස් දෙනවා. මේ හරිය දුන්නට පස්සේ ඔයාලට පේනවා ක්‍රියේටින් ටාස්ක් කියලා වැටුණා. මෙන්න එහෙම ටිකක් වෙලා ඔයාලට ලෝඩ් වෙනවා විනාඩිය. ඔයාලට තප්පර 10ක් වගේ මේ වෙද්දි ලෝඩ් වෙයි. ඊට පස්සේ ඔයාලට ඇඩ් එකක් යනවා. මේ ඇඩ් එක ක්ලෝස් කරන්න එපා. මේ ඇඩ් එක ඔයාලට පේනවා තප්පර 16ක් අපි බලන් ඉන්න ඕනේ. ඇඩ් එක ක්ලෝස් මේගොල්ලෝ පෙන්නන්නේ අපිට අර ෆ්‍රී දෙන හින්දා. ඉතින් මේක අපි මේ විදිහට ටිකක් වෙලා බලන් ඉන්න ඕනේ තප්පර 10ක්. හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ වැටෙනවා. මෙන්න මෙතනින් මේ කතරේ ඔබන්න. මෙතනින් උත් ඔයා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොසෙස් වෙනවා කියලා. ඊට පස්සේ මේගොල්ලෝ අපිට ඔන්න ප්‍රොසෙස් කරලා දීලා තියෙනවා. ඔයාලට පේනවා මෙන්න පළවෙනි ෆොටෝ එක, මෙන්න දෙවෙනි ෆොටෝ එක. දැන් වට එහා පැත්තෙන් වැටෙනවා ඇති වීඩියෝ එකක්. ඉතින් මෙන්න මේ විදිහට මම අර මේගොල්ලන්ට දීපු ෆොටෝ එක ඔයාලට zoom කරලා පෙන්වන්නම්. ඔයාලට පේනවා කොච්චර බොදයිද කියලා ෆොටෝ එක. ඉතින් මේ විදිහට මම මේක අයින් කළා. මෙන්න මේ පැත්තේ තියෙන ඒගොල්ලෝ මට දැන් එඩිට් කරලා දීපු ෆොටෝ එක මම ඒකත් ඔයගොල්ලන්ට zoom කරලා පෙන්වන්නම්. ඔයාලට පේනවා මේක කොච්චර ක්ලියර්ද කියලා. ඔයාලට පේනවා රැවුල ඉදන් හැම දෙයක්ම මේ ගානට මේගොල්ලෝ ක්ලියර් කරලා දීලා දිනවා. අච්චර බොද වෙච්ච ෆොටෝ එකක් අපි දැම්මේ මේකට. මෙච්චර ක්ලියර් කරලා මේ ෆොටෝ එක ඔයගොල්ලන්ට මේක අරන් දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති දෙකේ වෙනස මොකද්ද කියලා. ඉතින් මේ විදිහට ඔයාලට ඕනම ෆොටෝ එකක් ක්ලියර් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරන්න මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් බටන් එක ටච් කරන්න. ඊට පස්සේ මේ වගේ ඇඩ් එකක් ප්ලේ වෙනවා ඔයාලට. මෙතනින් ඔයා මෙන්න මේ කතිරිය ටච් කරන්න. එතකොට ඔයාලට පේනවා මේක සේව්ඩ් වුණා කියලා වැටුණා අපේ ගැලරි එකට. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලට ඕනම ෆොටෝ එකක් වීඩියෝ එකක් මෙන්න මේ විදිහට ක්ලියර් කරගන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ නැති කියලා. මොකද ගොඩක් කට්ටිය මයින් අහලා තිබ්බ හින්දා. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ වාගේ යාළුවෙට්ටක් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න. ඉතින් ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන් මේක වැදගත් වෙයි. අනිවාර්යයෙන් මේ වීඩියෝ වල ලයික් එකක් දාන්න. එතකොට අනිත් අයටත් මෙන්න මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම ඔයා කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි දානවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you වීඩියෝ එක බලුවට.